දිවට රසයි රසයාගේ ඇඟට ගුණයි මිලනෝවටි. මෙහෙම කිව්වාම ඔයාලට 1960 ගණන්වල ගුවන් විදුලියේගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මතක් වුණාද? ඔව් ඔව්. අද හදන්න යන්නේ රසම රස බුල්ට ටොෆි. මේ කාලේ අය නොදන්න අපේ වැඩිහිටියන් දන්න රසම රස බුල්ට ටොෆි එහෙමනම් හදන්න පටන් ගමු. මුලින්ම උකු පොල් කිරි තමයි ඕන වෙන්නේ. මේකට බ්ලෙන්ඩරයකට පොල් ගෙඩියක පොල් ගාගෙන ඒකට පොල් ගෙඩි දෙකක පොල් වතුර දාගන්න. මෙහෙම බ්ලෙන්ඩ් කරගත්ත උකු පොල් කිරි එක මං ඉස්සරහදී පෙන්නන්නම්. ඊළඟට අපි තාච්චියක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 500ක් විතර දාගන්නවා. සාමාන්‍ය ගින්දරේ මේ සීනි ටික අපි උණු කරගන්න තමයි හදන්නේ. රන්වන් පාටකට වෙනකන් මේක උණු කරගන්න. බොල්ටෝ කිව්වහම අද කාලේ ඉන්න තරුණ පරපුර නම් මේක ගැන දන්නේ නැතුව ඇති. ඉතින් අපේ වැඩිහිටි පරම්පරාව තමයි බොල්ටෝ ටොෆි වල රසය දන්නේ. මේ සීනි ටික ඔයාලට සම්පූර්ණ දිය කරගන්නත් පුළුවන්. අපි නම් බාගෙට දිය වෙච්ච වෙලාවේදී තේ කහට මේස හැඳි 3ක් එකතු කරගත්තා. තේ කහට හදාගත්තේ තේ කොළ තේ හැඳි දෙකකට උණු වතුර ටිකක් දාලා විනාඩි 5ක් විතර පැත්තකින් තිබ්බා. ඒ කියන්නේ කහට මතු වෙනකන්. තේ දාගත්තා වගේම කෝපි කුඩු තේ හැඳි දෙකක් උණු වතුරේ දිය කළා. ඒකත් මේස හැඳි 3ක් විතර මේකටම දාගන්න. දැන් බලන්නකෝ මේ අපේ සීනි මිශ්‍රණය බුබුලු දමමින් මේක හොඳට නටනවා. බුල්ටු ටොෆි වල ඒකටම ආවේනික පාටක් තියෙනවනේ. අන්න ඒක ගන්න තමයි තේ කොළ කෝපි වගේ දේවල් දාගත්තේ. පසු කාලේ නම් මේවායේ පාට ගන්න કૃතිම වර්ණක තමයි දාගන්නේ. දැන් ඔයාලට පේනවා සීනි මිශ්‍රණේ පදන් වෙන හැටි. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩු කරලා ලුණු කුඩු ස්වල්පයක් දාගන්න. අතට නම් අද හොඳ එක්සර්සයිස් එකක් තමයි හම්බෙන්නේ. මේක හොඳට හැඳි ගන්න එපැයි. ඔන්න දැන් අපි අර බ්ලෙන්ඩ් කරගත්ත උකු පොල් කිරි ටික තමයි දැන් දාගන්නේ. දැන් මේක හොඳට හැඳි ගන්න. ලිප ගොඩාක් වැඩි කරගන්න එපා. මේක ළඟ ඉඳලම හිමීට කරගන්න ඕන දෙයක්. මොකද ලිප ගොඩාක් වැඩි කරගත්තොත් මේක උතුරලා යන්න බලනවා. බොල්ටෝ හදනවා කිව්වට මේක මේ පටස් ගාලා හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉවසීම තියෙන්න ඕන. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික තමයි මෙහෙම හැඳි ගාමින් අපේ පදම ගන්න ඕනේ. පොල් කිරි දාගත්තාම ටිකක් ද්‍රාවණයක් ගතියකටනේ තියෙන්නේ නේද? දැන් මේක වැඩි රස කරගන්න ඉඟුරු කෑල්ලක් තලලා එකතු කරන්න. ඉඟුරු යුෂ දාගන්නවා නම් ඒකත් හොඳයි. නමුත් ටිකක් වෙලා තියලා ඒ කියන්නේ විනාඩි 5කින් විතර පස්සේ ඉඟුරු කෑලි ටික අපි මේකෙන් අයින් කරනවා. මේ වැඩේ තනියම කරගන්න නම් අමාරුයි. තව කෙනෙක්ගේ සහය අවශ්‍ය වෙනවා. මේ වෙලාවේදී ලිපේ අනිත් පැත්තේ භාජනයක් තියලා සීනි මේස හැඳි දෙකක් දාලා ඒක කැරමල් කරගන්න ඕනේ. ඒකට පාම් පිටි ග්‍රෑම් 50ක් එකතු කරලා ඒකත් සාමාන්‍ය හීට් එකේ හොඳට දිය කරගන්න. ඔයාලා මේ පාම්පිටි මිශ්‍රණය අනිත් ලිපේ හදනවා නම් අනිත් කෙනාට කියන්න අපි හදන බුල්ටු මිශ්‍රණය හොඳට හැඳි ගන්න කියලා. එහෙම දිය කරගත්ත පාම්පිටි මිශ්‍රණය අපේ බුල්ටු මිශ්‍රණයට එකතු කරන්න. පාම්පිටි ටික නම් හොඳට දිය වෙනකම් මේක හැඳි ගන්න ඕන. නැත්තම් කැටි වෙන්න බලනවා. මේ වෙලාවේදී ලිප අඩුම මට්ටමේ තියාගන්න. ඔයාලට තිරේ දිස් වෙනවා පාම්පිටි දාගෙන මේ විදිහට දිය කරාම ක්‍රමක්‍රමයෙන් උකු ගතියටපත් වෙනවා. ලිප ගොඩාක්ම අඩු කරලානේ තියෙන්නේ. අන්න ඒ මොහොතේදී වැනිලා ස්වල්පයක් දාගන්න. නැවතත් ලිප මීඩියම් හීට් එකට අරගෙන අපි මේ මිශ්‍රණය හොඳට හැඳිගා ගන්නවා. බොල්ටෝ ටොෆිය කටේ ඇලි ඇලි රස කර කර කෑවට මේකේ පදම ගන්න නම් ගොඩාක් වෙලා යනවා. අපිටත් මේක හැඳිගගා මේ පදම ගන්න පැයකට වඩා කාලයක් ගියා. පැරණි කාලයේ බුල්ටවල ඔයාලට මතක තියෙනවා නම් මේ වෙයේ තල දාලා තිබුණා. ඉතින් තලයට ස්වල්පෙකුත් මේකට දාගන්න. බලන්න ඉස්සෙල්ලා තිබ්බ දියාරු ගතිය නැති වෙලා ටිකෙන් ටික අපේ බුල්ටෝ එකේ පදම මේ විදිහට උකු ආකාරයකට එනවා. ඉස්සර කඩවල්වල මේවා ලොකු බෝතල්වල තමයි දාලා තියෙන්නේ. ගුණසිරි බුල්ටෝ කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. නමුත් පසු කාලීනව විවිධ පැහැයෙන් විවිධ හැඩයන්ගින් යුතු ටොෆි වර්ග බොහොමයක් වෙළඳපළට ආවනේ. එතකොට බුල්ටෝ කියන දේ ක්‍රමක්‍රමයෙන් අපෙන් ඈත් වුණා. අද පරම්පරාවේ ගොඩාක් දෙනෙක් මේ බුල්ටෝ ටොෆි කියන එක අහලවත් නැහැ. බුල්ටෝ පදම නම් දැන් හරි. මේ පදම හරිදයි බලන්න ක්‍රමයක් තියෙනවා. මේ වගේ හැන්දක පිටිපස්සට මේකෙන් පොඩ්ඩක් දාලා බලන්න. දාලා බැලුවාම අතෙන් මේක බෝලයක් ආකාරයේ හැඩයකට හදන්න පුළුවන් නම් ඔන්න අපේ බුල්ටෝ පදම හරි. මෙතනින් එහාට නම් ඉතා ඉක්මනින් කරගත යුතුයි. නැත්තම් මේක ගල් වෙන්න බලනවනේ. ඉතින් තැටි දෙකක් අරගෙන තැටි දෙකේ හොඳට පොල් තෙල් ගාලා අපි හදාගත්ත බුල්ටෝ මිශ්‍රණය මේ එක තැටියකට දාගන්නවා. ඊට පස්සේ හිස්ව තියෙන තැටියටයි බුල්ටෝ මිශ්‍රණය දාගත්ත තැටියටයි මේ දෙකටම හොඳට පාම් පිටි හින්න.
බුල්ඩු මිශ්‍රණය නන් රස්නෙහි තමයි නමුත් නිවෙන්න කලින් මේක ඇදෑදාපි කෑලි කපාගත යුතුයි. මෙතනින් එහටනං වාල අවධානින් බලංගින්න මේ විදිහට අතින් ඇද ඇද හරියට ඉලාස්ටික් එකක් වගේ ඇද ඇද කෑලි කෑලි අපි බුල්ඩොවෙන් කර ගන්නවා. නිවැරදි බුල්ඩො මිශ්‍රණය කියන්නේ කෑලි කපාගන්න එකක්වත් නැත්තම් බෝලවෙන් කල්ලා හදාගන්න එකක්වත් නෙවෙයි. ඒ කියන්නේ අපි තැටියට දාගත්ත බුල්ඩො මිශ්‍රණය තියෙන්නේ අන්න ඒකෙන්ම මේ විදිහට බටයක් වගේ ඇද ඇද කෑලිවලට කපා ගන්නවා. දිගට බටේ විදිහට ඇදගත්තට පස්සේ කතුරකින් මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දිගට මේ බුල්ටෝ එක කපා ගන්න පුළුවන්. බුල්ටෝ ගැන වෙළඳ දැන්වීම් පවා තිබුණනේ. ඉතින් මේවැයි වර්ග දෙකක් තිබුණා. අලි බුල්ටෝ සහ සාමාන්‍ය ප්‍රමාණයේ බුල්ටෝ. ඔයාලට මතකත් ඇති නේද? ඒ කාලේ බුල්ටෝ එකක් 7-5, 7-10 වගේ ගණන්වලට තමයි ගියේ. ඉතින් ඔයාලටත් මේ වගේ සුන්දර අත්දැකීම් ඇතිනේ. ඒවත් මේක බලන ගමන් මතක් වුණොත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ආසයි ඒව ගැන දැනගන්න. බුල්ටෝ ටික කපාගත්තට පස්සේ අතින් මේ ආකාරයට රෝල් කරමින් හැඩය හදා ගන්න. බුල්ටෝ කියන්නේ ස්පාඤ්ඤ භාෂාවේ වචනයක්. නමුත් එහි අර්ථය නම් රස කැවිල්ලකට සමාන දෙයක් ගෑවිලවත් නැහැ. ඒ නිසා බුල්ටෝ කියන වචනය කොහොම ආවාදැයි නිගමනය කරගන්න අමාරුයි. මගේ අම්මයි තාත්තයි නම් බුල්ටෝ කන්න මාර මාස දෙන්නේ. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් කාපු බුල්ටෝවල හැටියට දත් ටිකයි හක්කයි බේරිලා තියෙන්නෙත් අමාරුවෙන් කියලා තමයි තාත්තා විහිළුවට කියන්නේ. අපේ රසම රස බුල්ටෝ ටික නම් මේ විදිහට තමයි කපා ගත්තේ. ඉතින් පිටි ටික නම් තැවරිලා තියෙනවා. ඒක ඔයාලට පිහිදලා අයින් කරන්න පුළුවන්. ඊළඟට බුල්ටෝ ටික ටොෆියක් ආකාරයට ඔතා ගන්න ඕන. මේකට තෙල් කඩදාසි තමයි ගන්න ඕන. මට නම් අද තෙල් කඩදාසි හොයාගන්න බැරි වුණා. ඒ හින්දා පාෂ්මන් පේපර් එකක් මේ විදිහට පොඩි පොඩි කොටු කපා ගන්න. කපාගෙන මේ බුල්ටෝ ටික තියලා මෙන්න මේ ආකාරයට ඔතා ගන්න. මේක හදාගත්ත ගමන් හින්දා මෙහෙම තිබුණට දවසක් දෙකක් යද්දී මේක ටිකක් තෙත ගතියට එනවා. අද කාලේ වෙනකොට බුල්ටෝ කිව්වහම ගොඩක් දෙනා දන්නෙත් නැති, ඒ වගේම කාලත් නැති රෙසිපි එකක් තමයි අද ඔයාලට අරන් ආවේ. මම හිතනවා බුල්ටෝවල රස දන්න අයට මිහිරි මතක අලුත් කරගන්නත්, ඒ වගේම බුල්ටෝ ගැන අහලා නැති අයට දැනගන්නත් මේ වීඩියෝව වඩාත් වැදගත් වේවි කියලා. ආයෙතින් වද වෙවි ඉන්න දෙයක් නැහැ. ඔයාලට බුල්ටෝ ගෙදරදීම දැන් හදාගන්නත් පුළුවන්. එහෙමනම් මොනහරි තේරුන්නේ නැත්තම් පහලින් කමෙන්ට් කරන්නකෝ. අවසන් කරන්න මත්තෙන් පෙම්වතියට දෙන්නත් සොඳුර වෙත ගෙන යන්නත් බබා නලවන්නත් ගන්නේ බුල්ටෝ ටොපිය කවුරුත්. මතක් වුණා නේද ඇඩ්වර්ටයිස්මන්ට් එක? ගිහින් එන්නම්. සුබ දවසක්.